මගේ channel එක ඇතුලේ මම කාලයකට කලින් වීඩියෝ එකක් කරා ෆික්සටිව් සම්බන්ධව. ඒ වීඩියෝ එක දැන් ටිකක් පරණයි. ඒක යන්නේත් නැති ගතියක් වගේ තියෙනවා. ඒ වගේම තමයි ඔය ප්‍රශ්න හැම වෙලාවකම මගෙන් හැමදාම අහනවා. මොනනම් හෝ dry medium එකකින් චිත්‍රයක් ඇන්දට පස්සේ pencils, soft pastels, hard pastels ඒ වගේ charcoal මේ වගේ දේවල් කරාට පස්සේ මොකද්ද අපි අන්තිමට කරන්නේ? අපිට කරන්න තියෙන්නේ ෆික්සටිව් එකක් යූස් කරන එක. මේ තියෙන්නේ ෆික්සටිව් එක. charcoal, graphite, soft pastels වගේ dry medium වලින් අපි චිත්‍ර අඳිනවානේ. ওই චිත්‍ර ඇන්දට පස්සේ අපිට තියෙන ගැටලුවක් තමයි ඒව අතේ පයේ ගෑවෙන එක. නැවත නැවත. එතකොට චිත්‍රය damage වෙන්න තියෙන අවකාශය ගොඩක්ම වැඩි. ඊට පස්සේ ඕක ඇඳලා client කෙනෙක්ට දුන්නාට පස්සේ එයා frame කරන්න ගියාට පස්සේ frame කරන අයියා මොකද්ද කරන්නේ? ඕක අතපත ගාලා විනාශ කරලා දානවා. ඉතින් අන්න ඒ හේතුව නිසා අපිට සිද්ධ වෙනවා මේක fix කරන්න. ඇත්තටම fix කරන එක. එහෙම නැත්නම් අපි drawing එකේදී පාවිච්චි කරපු particles ටික එක තැනකට තියලා අලවන එක අද ඊය කරපු වැඩක් නෙමෙයි. අනාදිමත් කාලෙක ඉඳන් මේ වැඩේ graphite වලට කරලා තියෙනවා. ඒ වගේම තමයි graphite වලින් චිත්‍රයක් අඳිනවා කියන්නේම ඒක ඇත්තටම අතේ ගෑවිලා කුඩු හැලෙන තත්ත්වයක්. ඉතින් මේ වැඩේ fix කරගන්න අපි පාවිච්චි කරන දේවල් වලට කියනවා fixatives කියලා. ප්‍රධාන වශයෙන් fixative වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි workable fixative සහ final fixative එක. එතකොට වර්කබල් ෆික්සටිව් කියන්නේ ෆික්සටිව් එක ඇප්ලයි කරාට පස්සෙත් නැවත නැවත ඒක උඩ වැඩ කරන්න පුළුවන් ෆික්සටිව්ස් වලට. එතකොට ෆයිනල් ෆික්සටිව් කියන්නේ අපි වැඩේ කරලා ඉවරලා ඔක්කොම ෆිනිෂ් කරලා ඇප්ලයි කරන ෆික්සටිව් එකට. ඉතින් ඔයාලා ගාව තියාගත්තොත් හොඳයි වර්කබල් ෆික්සටිව් එකක්. ෆයිනල් එක විදියටත් ඒක පාවිච්චි කරන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. ෆික්සටිව් එකක තියෙන ප්‍රධානතම කාර්යභාරය තමයි ඔයා අඳින ඩ්‍රයි මීඩියම් එකේ තියෙන පාටිකල්ස් ටික කඩදාසියත් එක්ක බයින්ඩ් කරලා තියාගන්න එක. ඒකෙන් අමතර වාසියක් විදියට මතුපිට ආරක්ෂාවක් සැලසෙන්න පුළුවන්. හැබැයි ඒක කොයිතරම් මට්ටමක මතුපිට ආරක්ෂාවක්ද කියලා අපිට කියන්න බෑ. ඒ නිසා පළවෙනි දේ තමයි චිත්‍රයක තියෙන drawing particles ටික ඔක්කොම bind කරලා ගානට තියාගන්න එක. එතකොට අතේ පයේ ගෑවෙන්නේ නැතුව යනවා. ඉතින් සාමාන්‍යයෙන් අපි බලමු අපි bind කරන්න පාවිච්චි කරන මේ ඒ කියන්නේ මතුපිට ආරක්ෂාවට වගේ ඒ වගේ දේවල් වලට පාවිච්චි කරන වැරදි ක්‍රම ගැන. කඩදාසියක චිත්‍රයක් ඇන්දර පස්සේ මොකද කරන්නේ? ගොඩ දෙනෙක් මගෙන් අහන ප්‍රශ්න තමයි අයියේ මේක මේ ලැමිනේට් කරාට කමක් නැද්ද කියලා. ග්‍රැෆයිට් පෙන්සිල් ඩ්‍රෝවින් එකක් චාකෝල් ඩ්‍රෝවින් එකක් ජීවිතේට ලැමිනේට් කරන්න එපා. ඔයා අර ආදරය ඇඳපු මහන්සි වෙලා ඇඳපු චිත්‍රයේ තියෙන වැලියු එක මෙහෙම කරනකොට නැති කරන්න පුළුවන්. ඒකට කවදාවත් ඩ්‍රෝවින් එකක් ලැමිනේට් නම් කරන්න එපා. ඒක තමයි ඔයා කරන පළවෙනි විනාශය. එක ආටිස්ටික් වැලියු එක නැත්තරම නැති වෙලා යනවා. අපි හිතමු ඔයා ඇඳපු චිත්‍රය සාමාන්‍යයෙන් ඔයා වැලියු කරලා දෙනවා කියලා රුපියල් ලක්ෂ 2කට විතර. ඒ කියන්නේ ආටිස්ටික් වැලියු එක මුදල් වලින් ගත්තොත් රුපියල් ලක්ෂ 2ක් විතර. අපි හිතමු ඔයා ඕක අද දවස ඇතුලේ ඊ ඇඳා අද දවස ඇතුලේ ඕක ලැමිනේට් කරන් ආවා හන්දිය කමියුනිකේෂන් එකට ගිහිල්ලා. මොකද්ද වෙන්නේ? කමියුනිකේෂන් එකේ අයිය අදවත ගාලා ඔක්කොමත් කරලා බලලා අරක එයා එක්කෝ එතනදී වැඩේ දෙනවා. මොකද්ද වෙන්නේ? එයා අත ගාලා ඕක කරනවා. අනිත් දේ තමයි හොඳම පාට් එක. අයියාගේ අතින් හීට් එක වැඩි වෙනවා. ෂොක් නේ. එතකොට ඔයා ග්‍රැෆයිට් චිත්‍රයක් නම් ඇඳලා තියෙන්නේ. ග්‍රැෆයිට් කියන්නේ හරි අමුතු විදියට තාපය සන්නහනය කරන මාධ්‍යය. එතකොට මොකද්ද වෙන්නේ? ග්‍රැෆයිට් වැඩි දැන් වැඩිපුර රත් වෙලා ඒ දැන් ඇකිලිලා යන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා ඇඳලා තියෙන්නේ GSM 80 වගේ පේපර් එකක නං 70 80 වගේ පේපර් එකක නං. ඉගෙන ගොඩක් වෙලාවට ඔය print කරන printable papers වලත් ඔයාලා චිත්‍ර අඳිනවනේ. ඉතින් එහෙම එකක් laminate කරා කියන්නේව sorry.com. ඔන්න ඔය විදියට තමයි අපි චිත්‍රයක් ආරක්ෂා කරනවා කියලා චිත්‍ර විනාශ කරන්න. මට ඉතින් අර කලින් කතන්දරේ කියන්න අමතක වුණා. රුපියල් ලක්ෂ 2කට ඔයා මිල කරලා තියෙනවා නං. ඊයේ අදපු චිත්‍රේ අද ගිහිල්ලා හන්දිය කමියුනිකේෂන් එකෙන් ඔක laminate එක ගහන් ආව නම් ඕකේ වටිනාකම කඩදාසියේ වටිනාකම විතරයි. හරි නිකන් print out එකක් ගනෙපු photo එකක්. කිසි වෙනසක් නැහැ. ඔයා ඇඳ මහන්සිය එතනම ඉවරයි. චුට්ටක් ඔයා හොයලා බලන්න laminate කරපු art work එකක්. එහෙම නැත්නම් අතින් ඇඳපු චිත්‍රයක් කොච්චර වගේ ගානකට විකුණ ගන්න පුළුවන්ද කියලා. ගැලරි එකකින් ගන්නවද කියලා. ටිකක් හොයලා බලන්න. ඕනම දෙයක් කාලයක් යනකොට විනාශ වෙනවා. ඒක තමයි හැටි. ඒක තමයි ස්වභාවය. කාලයක් යනකොට ඕක ඇන්ටික් වෙන විදියද? ඒක සංරක්ෂණය කරලා තියෙන විදිය අනුව ඔයාලගේ ඩ්‍රෝවින් එක වෙන්න පුළුවන්. නැත්නම් පේන්ටින් එක වෙන්න පුළුවන්. ඒකට ලැබෙන වටිනාකමේ වෙනසක් වෙනවා. ඔයා ප්‍රසිද්ධ පුද්ගලයෙක් වුණොත් ඒකෝ ඒක ඕනේ නැහැ. හරි. දැන් ඔන්න අපි බැලුවා මොකද්ද කරන්න තියෙන ලොකුම වැරද්ද කියලා. ලංකාවේ දැනට වැඩ කරගෙන යන
ආටිස්ට්ලා කැමති නෑ ඔබ ලැමිනේට් කරනවට. ලැමිනේට් කරනවා කියන්නේ කිසිසේත්ම සුදුසු නැති වැඩක්. මේ නැවත නැවත කියන්නේ ඒකයි. හරි. මේ ෆික්සටිව් එක ගැන මම වැඩි විස්තර කියන්න යන්නේ නෑ. මොකද මේක ගැන කරපු වීඩියෝ එකක් තියෙනවා. ඒක ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙන කාඩ් එකට ගිහිල්ලා බලන්න. මාකට් එකේ තියෙන අනිත් බ්‍රෑන්ඩඩ් ෆික්සටිව්ස් එක ගත්තට පස්සේ මේක ටිකක් මිල අඩුයි. සාමාන්‍යයෙන් වාට රුපියල් 1300ත් 1900ත් 2000ත් අතර වගේ ගානකට මේ ෆික්සටිව් එක මිලදී ගන්න පුළුවන්. ඉතින් කොහොමද මේක ඇප්ලයි කරන්නේ? මේ වගේ දේවල් පාවිච්චි කරනකොට අපි ඉස්සරලාම කරන්න ඕනේ මේකේ තියෙන ඉන්ස්ට්‍රක්ෂන්ස් ටික කියවන්න ඕන. මේ ඩිරෙක්ෂන්ස් කියලා මේක දාලා තියෙන්නේ. මේ ඉන්ස්ට්‍රක්ෂන්ස් ටික මේක පැහැදිලිවම දාලා තියෙනවා. භාවිතයට පෙර සොලවා භාවිතා කරන්න, එහෙම නැත්නම් ෂේක් වෙල් බිෆෝ යූස් කියලා දාලා තියෙනවා. මේක දාලා තියෙන්නේ මේ සෙන්ටිමීටර 20ත් 30ත් අතර දුරක් තියාගන්නලු ආර්ට් පීස් එකත් එක්ක හැම වෙලාවෙම. සාමාන්‍යයෙන් මේක මම දන්න තරමේ මේක අඩු වුණාට කමක් නැහැ. මේ අපි සෙකන්ඩ් ලේයර් එක තර්ඩ් ලේයර් එක වගේ යනවනම් මේක දාලා තියෙනවා රිමෙම්බර් නොට් ටු ඕවර් යූස් කියලා. ඒ කියන්නේ අපේ එක ස්ප්‍රේ එකකට සෑහෙන වෙලා පාවිච්චි කරන්න එපා. එහෙම වුණොත් මෙතන ස්පොට් එකක් ඇදලා බේරෙන්න පටන් ගන්නවා. ඒ නිසා හරි ඉක්මනට ක්වික්ලි මේ වැඩේ කරගන්න ඕන. මේක දාලා දෙනවා ඩ්‍රයි ඉන් සෙවරල් මිනිට්ස් කියලා, චුට්ටි වෙලාවක් ගන්නවා මේක ෆස්ට් ලේ එක ඩ්‍රයි වෙන්න. ඒ නිසා සාමාන්‍යයෙන් මිනිත්තු 2 3ක්වත් තියලා සෙකන්ඩ් ලේ එක යූස් කරන්න. ඊට පස්සේ තමයි දාලා තියෙන්නේ රිපීට් ඩිපෙන්ඩ්ස් ඔන් යෝර් නීඩ්ස් කියලා. ඒ කියන්නේ අපේ යමත්ත පරිදි තමයි මේක තීරණය වෙන්නේ මේක කොච්චර යූස් කරන්න පුළුවන්ද කියලා. ඉතින් මේ ප්‍රොඩක්ට් එක ගත්තොත් මේක ගොඩක්ම මිල අඩු ප්‍රොඩක්ට් එකක් ලංකාවේ දැනට මිලදී ගන්න තියෙන. පොඩක් පාවිච්චි කරලා බලමු. පාවිච්චියට කලින් හොඳට හොල්ලන්න, මාස්ක් එකක් වගේ දාගන්න, ජනෙල් ඇරලා තියාගන්න. මේක යූස් කරනකොට සෙන්ටිමීටර 20ක් 30ක් යන මෙන්න මේ වගේ දුරක්. ඒ කියන්නේ මේකට ලොකු දුරක් පාත්වගෙන යන්න වෙනවා මේක ඇප්ලයි කරන වෙලාවට. සෙලෙව්වා, දුරින් ඇල්ලුවා, ඇප්ලයි කරා. දැන් මේක අපි චූටි වෙලාවක් වේලෙන්න දෙමු. වේලෙන්න දීලා ඊළඟ ලේයර් එක පාවිච්චි කරමු. සාමාන්‍යයෙන් මම නම් ලේයර්ස් 3ක් විතර මේකට ඇප්ලයි කරගන්නවා. ඔයාලට පොඩි නොයිස් එකක් එහෙමත් ඇහෙනවා ඇති. මම බෑග්ග්‍රවුන්ඩ් එකේ අද ෆෑන් එක දාලා තියෙන්නේ මේක ස්ප්‍රේ කරන නිසාම. නැත්නම් මේක අපේ නහයට ගිහිල්ලා ලොකු ලොකු සංකූලතාවලට එන්න පුළුවන් දීර්ඝකාලීනව භාවිතා කරද්දී. දැන් සෙකන්ඩ් ලේයර් එක ඇප්ලයි කරන්න හදන්නේ. සෙකන්ඩ් ලේයර් එක ඇප්ලයි කරන්න මම ටිකක් ලං කරනවා. මේක තමයි එකපාරක් ඇප්ලයි කරගෙනෙමු. දැන් මේක ඇප්ලයි කරනකොට ඔයාට ඇප්ලයි කරන්න සිද්ධ වෙන්නේ චිත්‍රයක් ඇන්දර පස්සේනේ. ඇප්ලයි කරනකොට නිකන් මෝඩෙක් වගේ එකපාරටම මේක උඩ ගහන්න යන්න එපා. සමහර විට මේක නිසා ඔයාගේ චිත්‍රේ හානියක් වෙන්න පුළුවන්. මොකද එහෙම වෙනවා. ෆික්සටිව් කියන්නේ මේකත් යම්කිසි කිමිකල් එකක්. මුල් කාලේ පාවිච්චි කරා ෆ්ලක්ස් වගේ දේවල් තියෙන ෆික්සටිව්ස්. හැබැයි මම පස්සේ කාලෙකදී මේක හොයාගත්ත දේවල් තමයි මේක ෆ්ලක්ස් වගේ දේවල් අඩංගු වෙන්නේ නැහැ. එතකොට මේක තනිකරම කිමිකල් එකක් තමයි තියෙන්නේ. ඉතින් අපි බලමු ෆ්ලක්ස් කියන්නේ කිමිකල් තමයි. ඒ වුණාට දැන් ඒක අනේ මන්ද මේක ෆෝමියුලා එක මම දන්නෙත් නැහැ. එතකොට මේ ෆික්සටිව් එක අපි ඩ්‍රෝවින් එකකට ඇප්ලයි කරනකොට කොහොමද කරන්න ඕන? විශේෂම කියන්න ඕන මේක සොෆ්ට් පැස්ටල්ස් වලට නම් හරියන්නේම නැහැ. මේ ෆික්සටිව් එක පාවිච්චි කරන්න නම් එපා. කවුරුවත් පාවිච්චි කරොත් ඔයාගේ සොෆ්ට් පැස්ටල් වර්ක් එක ලෙෆ්. අනිත් දේ තමයි මේක වයිට් චාකෝල් වලට පාවිච්චි කරන්න යන්නත් එපා. වයිට් චාකෝල් වලට පාවිච්චි කරොත් ඒකත් ඉවරයි. මේක ඔයාට සුදුසුයි බ්ලැක් චාකෝල් වලට පාවිච්චි කරන්න. එහෙමත් නැත්නම් ග්‍රැෆයිට් වලට පාවිච්චි කරන්න. මේක හරි ෂෝක් ෆික්සිටිව් එකක්. ඔයාට පුළුවන් මේක ලේයර්ස් දෙකකදී තුනකදී වගේ ෆික්ස් කරගන්න. මම නම් ලේයර්ස් දෙකකදී වගේ මේක ෆික්ස් කරගන්නවා කිසි ගැටලුවක් නැතුව. අනිත් එක තමයි මේක හොඳට මේ උඩ මෙන්න මේ ප්‍රෙස් කරන තැන හොඳට ප්‍රෙස් කරන්න. බාගට ප්‍රෙස් කරන්න එපා. මොකද එහෙම වුණොත් ලොකු කෑලි කෑලි විදියට ගිහිල්ලා වදින්න පුළුවන් චිත්‍රයට. එතකොට එතනත් සාමාන්‍යයෙන් ඩැමේජ් එකක්. සමහර වෙලාවට ඔයා අඳින චිත්‍රය ඇතුලේ චූටි ෂුම් තැනක් වුණත් ඒක චිත්‍රය ඇතුලේ ලොකු වෙනසක් කරන්න පුළුවන් ඩීටේල් එකක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒක ආරක්ෂා කරගන්න නම් උපරිමයට පරිස්සම් වෙලා වැඩ කරගන්න ඕන. අනික් කාරණාව තමයි මේකේ කොස්ට් එකත් එක්ක බැලුවාම මේක මිලිලීටර 300, මේක 1000 ගණක් වගේනේ වෙන්නේ. එතකොට මේකෙන් සාමාන්‍යයෙන් චිත්‍ර මට නම් සාමාන්‍යයෙන් 4ක් 5ක් වගේ තමයි උපරිම කරගන්න පුළුවන්. ඒ එච්චර බෑ මං හිතන්නේ. දැන්ටමත් මේ හරියට විතර ඉවරලා තියෙන්නේ. චිත්‍ර දෙකයි තමයි ස්ප්‍රේ කරලා තියෙන්නේ. භාගයක් වගේ තමයි තියෙන්නේ මේකේ. ෆස්ට් ලේයර් එක ඔයාට සෙන්ටිමීටර 30ක් වගේ දුර තියන් ස්ප්‍රේ කරලා ඊට පස්සේ සෙකන්ඩ් ලේයර් එක සෙන්ටිමීටර 20කට වගේ බස්සලා ගෙනල් ස්ප්‍රේ කරන්න පුළුවන්. හැබැයි ඔය ලේයර්ස් දෙක ස්ප්‍රේ කරගන්නකොට ඒ ලේයර්ස් දෙක ස්ප්‍රේ කරන ටයිම් එක සාමාන්‍ය විනාඩි 5ක්වත් මැද තියාගන්න.
එහෙම වුණ නැතුන පළවෙනි ලේයක වේලෙන්න කලින් තමයි ඔයා ස්ප්‍රේ කරලා තියෙන්නේ. වේල් වුණාට පස්සේ ඊළඟ ලේයක ස්ප්‍රේ කරගන්න. අපි හිතමු ඔයා ඩ්‍රයි මීඩියම් එකක් විදිහට විලෝ චාකෝල්. ඒ කියන්නේ නැචරල් චාකෝල් විශේෂයෙන් පාවිච්චි කරනවා නම් අනිවාර්යෙන් ෆික්සේටිව් ඇප්ලයි කරගන්න ඕන. ඔයාගේ චිත්‍රය කල් තියා ගන්න ඕන නම්. එහෙම වුණේ නැති වුණොත් වෙන්නේ නැචරල් චාකෝල් වැඩි කාලයක් යන කලින් ඒක සවුත් වෙලා යනවා. ඉතින් නැචරල් චාකෝල් සම්බන්ධවත් මම කරපු වීඩියෝ එකක් තියෙනවා. මෙන්න මෙතනින් තව කාඩ් එකක් දාලා තියන්නම්. ඉතින් තාම බලලා නැත්නම් ඒ වීඩියෝ එකත් ඉක්මනටම ගිහිල්ලා බලලෙන්න. එතකොට ඔයාට නැචරල් චාකෝල් කියන්නේ මොන වගේ දෙයක්ද කියලා බලා ගන්න පුළුවන්. ඉතින් මේ ෆික්සේටිව් එක වැරදියට පාවිච්චි කරන විදිය ගැනත් මම වීඩියෝ එකක් කරලා තියෙනවා. මම එකටම ඉතින් කාඩ්ස් දාන්න බෑ. ඉතින් ඒකත් හොයාගෙන බලන්න. නෑ එක්ක කාඩ් එකක් දාන වෙන මෙතනින් ගිහිල්ලා බලන්න. සාමාන්‍යයෙන් මගේ ගාවට එන ක්ලයන්ට් කෙනෙක් චිත්‍රයක් ලැමිනේට් කරන්න කිව්වොත් මම ඒ වැඩෙත් අතාරින තත්වයක තමයි ඉන්නේ. එච්චරටම විරුද්ධයි චිත්‍රයක් ලැමිනේට් කරන එක ගැන. ඒ අදහස මගේ ඇත්තම නෙගටිව් අදහසක් තියෙන්නේ. ලැමිනේට් කරන්න බෑ. ලැමිනේට් කරාට පස්සේ මොකුත් දෙයක් නෑ ඇත්තම චිත්‍රය. දැන් ග්‍රැෆයිට් වගේ චිත්‍රයක් නම් ඔයා ෆික්සේටිව් කරන්න ඕනෙත් නෑ. ෆ්‍රේම් එකක් දාන්න පුළුවන් නම් මවුන්ට් එකක් එක්ක ඒක එතන ආරක්ෂිතයි. ඒක වෙනස් වෙන්නේ නෑ ආයි. රිස්ක් එකක් අරගෙන ඇත්තම ෆික්සේටිව් කරන්න ඕනේ. ෆික්සේටිව් කරනකොටත් පොඩි රිස්ක් එකක් තියෙනවා. අපේ අතේ මොකක් හරි අතුපසු වීමක් වුණොත් ෆික්සේටිව් කරන අවස්ථාවේදී චිත්‍රයට බරපතල ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. අඩුමතරම් ෆික්සේටිව් එක පරණ වෙලා තිබුණොත් ඔයා පාවිච්චි කරන ෆික්සේටිව් එක අනුව මොකක් හරි දෙයක් වෙන්න පුළුවන්. කෑලි කෑලි වගේ හිටින්න පුළුවන්. එතකොට චිත්‍ර සවුත් වෙන්න පුළුවන්. ඒ නිසා ග්‍රැෆයිට් වගේ චිත්‍රයක් ඇත්තටම අවශ්‍යතාවයක් නැත්නම් චිත්‍ර ශිල්පියා විදියට ඔයාම නම් ෆ්‍රේම් කරන්නේ ෆික්සේටිව් එකක් ඇප්ලයි කරන්න අත්‍යවශ්‍යම නැහැ. ෆ්‍රේම් කරලා දෙන්න. ඉතින් කාවු කණ එක ඒ වගේ දේවල් වලින් ආරක්ෂා කරගන්න එක ක්ලයන්ට්ගේ ඇත්තටම වගකීමක් ඒක. මොකද අපි වක්කඩේ කවදාවත් හකුරුවන් ගන්න නැහැනේ. චිත්‍රයක් වගේ දෙයක් අන්දව ගත්ත කියන්නේ ඒක ආරක්ෂා කරගැනීමේ යුතුයකමක් වගකීමක් වගේ දෙයක් ක්ලයන්ට් තියනවා. මේක සෑමදාම අපිට මේකට වග කියන්න බෑ. මේ චිත්‍රයකට මේ දේවල් හැම දෙයක්ම විනාශ වෙන කාලයක් එනවා. බොහෝ ආගමික ශාස්ත්‍රවරුනුත් කියලා දීලා තියෙනවානේ හැමදේම වෙනස් වෙනවා කියලා. ඒ වගේම තමයි හැමදේම විනාශ වෙනවා කියලා දීලා තියෙනවානේ. එතකොට ඒ ආගම පැත්තෙන් ගත්තොත්නේ ඒ වගේ තමයි චිත්‍රයක් කියන දෙයක් සදාකාලික දෙයක් නෙමෙයි. හැබැයි අපි මොකද්ද කරන්නේ? අපි පුළුවන් තරම් කාලයක් මේ නිර්මාණය රැක බලා ගන්න උත්සාහ කරනවා. ඉතින් ඒක රැක බලා ගැනීමේ වගකීම තියෙන්නේ චිත්‍ර ශිල්පියා අතේ විතරක් නෙමෙයි. එයාට කරන්න පුළුවන් මූලිකම අඩිතාලම දාලා දෙන්න විතරයි. ඔයාගේ ක්ලයන්ට් චිත්‍රයක් අරන් ගියාට පස්සේ ඒක තෙමෙන තැනක, එහෙම නැත්නම් වැඩිපුර පින්නවදින ඒ වගේ තැනක තියලා තියෙනවා නම් ඒ චිත්‍රය ඒ ක්ලයන්ට්ගේ නොසලකී. නැතු ඔයා ඇඳපු චිත්‍රය අවුලක් නෙමෙයි. ගොඩාක් ඉස්සර පෙන්සිල් ඩ්‍රෝවින්ස් තාම තියෙනවා ඇඳපුවා ආටිස්ලා. එතකොට ඒ කාලේ ෆික්සේටිව්ස් තිබුණ නැහැ. වෙයි තාම ඒවා තියෙනවා. ඒ කියන්නේ පෙන්සිල් ඩ්‍රෝවින් එකක් එහෙම විනාශ වෙන්නේ නැහැ. අනික කාව කනව වගේ වැඩක් සිද්ධ වෙන්නේ ඒ වගේ පරිසරයක තියලා තිබුණොත් තමයි. අනිත් දේ තමයි ෆ්‍රේම් කරනකොට හොඳට සීල් වෙන්න, කාවෙට්ට රින්ග් ගන්න බැරි වෙන්න සීල් වෙන්න ෆ්‍රේම් කරන්න ඕන. ඉතින් ඒකේ වගකීමක් නම් තියෙනවා. ඊට පස්සේ ෆ්‍රේම් එක දැම්මට පස්සේ පිටිපැත්තෙන් ටේප් ගහන්න ඕන ෆ්‍රේම් එකේ. ඔය වගේ ට්‍රීට්මන්ට් ටිකක් කරන්න ඕන ඔයා ෆ්‍රේම් කරනවා නම්. ෆ්‍රේමින් කරන කට්ටිය මේ දේවල් දන්නවා. ඉතින් ඒ කට්ටිය මේ ට්‍රීට්මන්ට්ස් ටික කරනවා ෆ්‍රේම් එක කරනකොට. එතකොට අපිට වැඩි ඔරිවොන්න ඕනේ නැහැ මෙන්න මේ වගේ ෆික්සේටිව්ස් ඇප්ලයි කරන්න. හැබැයි චාකෝල් ලඳිනව නම් අනිවාර්යෙන් ඇප්ලයි කරන්න බලන්න. මොකද චාකෝල් වල වෙනස් වීම් වෙන්න පුළුවන් නිසා. ඉතින් ඕක තමයි අද අපිට මේ ෆික්සේටිව් එක ගැන කතා කරන්න තියෙන්නේ. ඔයා චිත්‍ර ඇඳට පස්සේ මොකද්ද කරන්න ඕන කියන දේ දැන් පැහැදිලි ඇති. එහෙනම් ඔයා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්මම ගිහලා subscribe කරලා bell notification එකට දඩංග ගාල එකක් ගහලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ෆික්සේටිව් එක ඔයා මීට කලින් පාවිච්චි කරලා තියෙනවා නම් ඔයාට පුළුවන් කමෙන්ට් එකේ කමෙන්ට් එකක් දාන්න මේ ෆික්සේටිව් එක මොන වගේද, ඔයාගේ එක්ස්පීරියන්ස් එක මොන වගේද කියලා. දැන් මගේ එක්ස්පීරියන්ස් එක තමයි මම කිව්වේ. හරි එහෙනම් අදට අපේ වැඩසටහන මෙතනින් ඉවරයි. මම ගිහින් එන්නම්. මම ජනිත්. ආයුබෝවන් ඔයාලට.